දැන් ඉස්සල්ලාම් මංඟර කලින්කිවෝ වගේම මේ ඕගල්ලන්ගේ ජනවාරි මාසේ පන්ති ආරම්භ කරනවා පවාර ආහිතනයේදී දෙසම්බර් මාසය අග ජනවාරි මාසය මුල සතිය වගේ වෙනකොට අපේ පන්ති ගැන මම ගැන ද ම ගැන ොුොල දන්න මගේ මගේ ගැමීම සිියට සිියක් මේ දයනෙවෙයි පන්ති කාරේද ඔබගේ අයල්ලක් කලග හර බන්න ඉටඩ ගොඩක් ෙනස් ඉතිං මේ මම ගැන මගේ සුදුසුකං ගැන මම කරන වැඩමොනවාද ගැන ඉතින් නොගලට ඉස්සර හද වස් වලද ඔබ සුජීවසගේ ඉතිහාසේ පන්තියන වනන් රවීන් සූරය බ්ඩාරසගේ ඩනම් පන්තියව වනන් විශ්සගේ විද්‍යාපන්තියන වනන් ැමුණුසගේ ඉංග්‍රීසි පන්තියනව වනම් ඔබ සහ ඔබගේ පාසල් වලට ඔබට මම ගැන සහන් වෙච්චාත් පත්්‍රිකාවක් ලැබේ ඒක මගලන බුක්මාක කම්මේ බුක්මාකතාම් පින් කරලන ය අවුරද් බක් ග තියනොද න යවුරද බුක්මාකයකුත් නෑ මේ සහ බුක්්මාකයක් කම්බේ ඒ අවුද්ධ පුරාමෝගොල් ෝගොල්ලන්ගේ පොත් ඇතුළල ල දයා ගන්න ඉතින් ඒක අරුත් තවරුද පට ගන්නකොට මගේ තිලෙනය පන්ති පටන් ගන්නවා ජනවාරි මාස හරි අලිදරශි න මක මොනාද සන්දිි වාකමුලි ගංග මෝ ගන්නවා කිලමක් කිව මර්මතකයි මේ මංකි කිරිය ගැනවෙයි මංගේ කිඩේ ජනවාරි මාසය අපේ පන්ති පටන්න ඇතක ඔබට ම ගැන සහන්න චත්ප්‍රික බුද ලබෙන සහ මගේ ගනයක කලට බපුක් යකුත් හම්මෙන බපුක්මාක්ගේ මට හදල වරයි දැපිෙන්න්න දැම්පිඋටරන එන්තා පින් කර නැහ. එතකොට පන්ති ජනවාරිමාස පළවෙනි සතතිීඳන් ආරම්භෙන පලවෙනි දවසෙන්. සාමාන්‍ය මගේ ටියව් සෝගුලු දැක නැතු කි තැනට මංගාව මේවෙලා තියෙන්නේ මෙන්න මේට වු් ගෙරයි සාමාන්‍ය මෙ මේ විදිහට පාඩමෙන් පාඩම පාඩමෙන් පාඩමට ඔගල්ලන්ට බුක්මාක විතරක් මති බක්මාක්ක ටවු තැම්බනවා පාඩම පාඩම ඕගල්ලන්ට ටියවට් දෙනවා සහ මම මගේ ටියවට්ස්වෙටිකක් වෙන විදිහයි ඒ කියන්නේ ම ටියව්හදන්න පව එනම කාය මණඩ ලැ කරගර තියෙනවා එතකොට මේ තින්න මගේ ටස් ඇතුළද දාලා. මෙ තමයි තිෙන්නේ මමගේ තියක්සල ඔගට පේ දී මගේට උත් සතුර මානය සටහන් වැඩි එතකොට විචාරලියන්හහිම බයින දැක්නසාමානි සහනු සටහන්ති නොමගේට ට්ටල ඉතින් එන්සා ඔන්න ඔය විදිහට ජනවාරි මාසේ පටන් ගන්න කොටම ඕගල්ලන්ට ජනවාරි මාසේ පන්තියට සහභාගෙන සීරම දරුවට පලවෙනි සතයීමු පන්තියට සභාගෙන සීරම දරුවට පලමනි පාඩිමටි උට්ට කම්බෙනවා එතකොට ඒකත් එක්ක අප අපේ වැඩි කිස් හට කරගෙන නවා පන්ති පැවැත්වෙන්නේ බදාද සවස තුනට දෙකහ මාරට දාන්න පුළුවන් දෙක හමරට දැම්ම හම දැන්වය දැගින්නේ කොළ හවසර දරුත්තින්වා සීවලයේ ගංකන්ද ඇඹිලිපිටියේ ජනාධිපති පස රක්වානේ ප්‍රක්වන මොක් ස්කොල්ල තින අප මේ ප්‍රතුපාට වගේට අයිගත්වන මන් දන්න ස්කර නව සමාවෙන් ව අන්නේ ඉස්කෝලේ දන්නනය මන මතකෙන මේ අන්න ඉස්කොලේ වගේ සහරම ම දුර පැතිවලින් අවත් එෙම ඒ ගොල්ලන් දෙක මාරාවර එනකොට දෙකහමාර වෙනකොට එන එක ටිකක් විතර ගැටු සහගතයි. ඒ නිසා දෙපැත්තම බැලන්සෙන්ට ඕගල්ලන්ට ස්පන්තියට විල්ලා කෑම කාලා යාලුවක් එක පොඩ්ඩක් කතා කරලා අම්ම හරිතාත්හරවා නංහෙම කෑමක දෙන්නේ ක්ොම ිකාරගෙන ඉට පස්ස ඔගලට ානට පන්තිර තුන වෙනට සැ පට පුලුවන්න්නේ කෑම කාපු ම පන්තියට න්නට ෑ. ඩක් කියල්ලලා ෝස් රුම් එකට කිය ලමූුණ පොඩ්ඩක් හෝ ගෙන හෙමන පතියට නනල් එනිසා බදාදා සවසතුනට තමයි ඕගල්න්ගේ සිහල පන්ති ආරම්භන්න වෙලාට යතනය වෙන කිසිම දහයශනී පන්තියක් පැඇත්තෙන නැහ මොකද අපිත් මම ඇතරම පන්ති වලාව සැකසුවේ ආයතනය තින සියලුම ගුරුවරුත්ක කතා කරලා සියලුම ගුරුවරුන්ගේ පන්ති ගැටෙන් නැතිවින්න ඔන්නකොඩ ඒ ප්‍රශ්ෙති සිදර තියෙන තින් දෙසම්බර් මාසය අග වෙනකොට ඕගල්න්ට අමකි පත්ප්‍රික ුක්මාක් ලබේ තව රන්තරෙන් ූගලන්ටිග දනවත් කිීම හඳබේ ඉතින් ජනවාරි මාසේ අවන්නහෙනම් අපේ හාහාපුරා කියලා හම්බ වෙනවා ඉතින් අපි අලුත් ගමනක් යන්ඩ පටන්ගමු ඊටකලින් හමාද ඕගලන්න දෙනවා මෙන්න මෙහෙම සටහන එදැම් පන්ති පටන්ගන්න දවස මතකයි නේද චැට්ටකට දානවලන්න මතකයින කවද්ද කියල බදාද ද යෙ එකවද දවස පන්ති තියෙෙන කවද බදාද කොදාන්න බයි බදාද හවස තුනට මතකයිද කියටද තියෙනෙ ඒ වගේම තමයි දැන් ගොඩකවෙල ප්‍රදේශයෙන් පිටස්තර දරු ඉන්නවානි එක අපිහිත මුද මේ පන්තිය සමහර දරු ඉවා කුරුුණෑගට ව සහර දරුවයින්වා රකිල්ල ගස්කඩ තව සහර දරුණ නුවර් තව සහර දරුවන්වා ගාල්ලි වැඩ ඒ කොල්ලන්ට ඔන් Onlineයින් පන්ති දිගට මයනවා හැබැයි මේ ගොඩගෙල් පබාරාතනන්න සසා ගොඩ කල එන දරුවන්ට ඒක බලංගවිෙන ෙහැ ගොල්ල පන්තියට තමයි පැමණින් දෝනි එනිසා එක පොඩ කොුවට ගන්නඩ පිටාඇතන පන්තිත්තක මට ල්ලපගන්න පහසු මොකද මටත් පන්තිස හහින තිරමනුසේක් එනිසා ඉතිං ඒක පොඩ්ඩක් ගිහෙමහි කරගන්න බලන්න මොකද මේක ස්තර වෙලාවක් සහ මම් පොඩ්ඩක් කතා කරල ඉන්නන් ඒගැන සාමාන්‍යයෙන් දැන්වයි පන්ති පටන්ගන්නකොට සහදරගෙන අදාාර පන්ති යන මේ පන්ති තිෙන එඩවෙන්න කියලා හැබයි මාසක් පිතර ගයාට පස ඒගොල්ලන්නටම තේරවා නෑම මුන මොන ශය කෙන ගන්නඩත් සිංහල විශෂය ඕනි කියලා. සහ සිංහල විෂය නැතුව. මම මම මගේ විශය හිද කියනවේ ඔබ නෑ ගුරුවරැක්ින් හ ලන් හල විශේ නව ඔගොල පශ්යක් තේරුම්ගන්න කොහු. සිංහල විෂයනැතුව ගනන් සමී කර පාඩමක් කහමද විසිද ගන්න ගුල ංහල තේරෙන්නත් හරිද සහ සමහර දරුවන්න ක්කෝ විෂන්ටික පුළුවවා සිංහලත් තේරෙනවා හැබැයි විචාරයයක් ලියන රහස්වාදයක් ලියාට තේරන දැන් පිත එක තුන දරුවන් තින පබණත ගෙටලුව ගුත දරුවට දැන්මගේ පති දරුව දැන් විචාර ව දල්ලිය දැන් කිසි අවුලන්නෑගල ගාන්ට පොලිෂ්ලදී න්සයි ගටලු ඇතිරගන්නඩි. ත් පන්තිික ගානට බැලස් කරගන්න ලැස්තිිරගන්න මොක දළුත් පන්ති බොෝ විට ලබ අවුද්ද වනකට ඔගල්න්ගේ ඒය දැන්යන්න දවස්වල ය පති වෙනස්නවාන්නේ එකන අපිහිත මක දැ නමේ වසරේ තිබ්බේ නම ශ්‍රේණිය තිබ්බේ අපි හිට මොහහරි මකරිය පිහි මවිතිහාසය පන්ති එක්කෙන නමේ වසර තිබේ බදාදා හවසතුනට නම් ඕගොල්ල දහයවසට නකොට ගුරන්ගේ දවස මාර්ුවෙන වනි එතකොට දෙකුළන්ගේ දවසටයිම ඔගොලම ගන්න එනිසා ඒක ැටලුවක් කරගන්න ප සාමනෙන් ගුරු වෙනස්රනොහම එක තමයි සම්පරදා. එනිසා එක ගැටුලක් කරගන්නට ඔන්න ආයතනය පන්තිතියෙන්නේ බදාදා හවස තුනට පලවෙනි දවසසිදන්ගෙන හැමකිෙනෙටම නිටවට් දෙනවා එදා ඒවගේම පලබනි දවසදන් අපි පාඩංක් උගන්න පටන් ගන්නවා එනිසා මිස්කරගත්තත් අපරාධයක් වෙනුව හරි ර මොකද දැන් එන්න එන්න සිංහල විශය අමාරු කරනවා එක පහුගිය අවුරුදුලව ආරිසාමන ්‍රශ්වත්ත හර බලන්න දැන්ෙන්න්න සිංහල විශය අමාරු කරන එක හොඳ. දෙෙකො සිංහල විෂය තින ටිනක වටික් පඩිෙන නිසා දැන් සෑහන්න සිංහල විෂය අමාරු දැංහර පඩක්ගර ෙදරිඉඳං ගොඩදාගන්න පුුවන් කියන මානසිකත්ත දැන් සිංහල විෂයට වරංගුවවෙෙන නැහ ැක් සෑහෙන්න්න මහන්සුවවෙන්නවනි විෂා සිංහල කිය ගෙනන නිසා තමයි ඩිර දරුව පපත්තෙක් එකතු වෙන්නේ ඉති ඔන්න එවිදිහයට බදා ද හවස තුනට ජනවාරි මාසිද අපි පබාරායතන ද හබම පිට පලත්තුළ දරුවන්ට ඔන්න් පන්තිය පෙනම තියෙනවා හරිද යි දැන් ම අද හොගලට උගන්නවන පුතා කයකතින මූලිකාංගිස්සෙල්ලා මේක හොදයට හගන්ඩ මොකද ලබන අවුරුද්ද ඊළඟවුරුද්ද මේ අවුරුදු දෙකටම මේ අද උගන්න කොට අනිවාරයම් උමනාවෙනවා. මේකවාකි රීතිවලට උමනාවෙනවා කතරූකාර කර්මකාරකවලට උමනාවෙනවා. ඊට පස සාරාංශක කරණයට උමන වෙනවා රශනාලියන කොට ඕනි වෙනවා. විචාරලියන කොට ඕනි වෙනවා රශස්වාදලියන කොට ඕනි වෙනවා ලිපිලියනක කොට නි වෙනවා. එනිසා සෑම දේකටම මේ වාක මූලිකංග කියන කොටස අතිශයෙන් වැදගත්වෙනවා. විභක්ති පාඩමට සමාස පාඩමට ඒවට පා වැදත්වෙන. දැන් ඔගලන තේර නේද දැන්මං ඒටක කිව හම දේනේ සිහල විශේ අමාරුවු මේක මොක්කහරි කරගන්න නනි ගක්ටනද ඒතමයිග. එනිසා අනිවාරයෙන් තියන පන්ති මොකක්රරි ඒගරුන් ෙන කණ්ඩෑමති න ක්ඩෑමට ිල්ල බදස විං කරල තියගන්න පුතා ඒක ම ගැන්න ඕොගලන ති නාතර නිසා ඒවනත්තන්හෙම? අපරාභයක් පන්නේ හිදා ඒ කරන්නා හරි ගල මමු ගන්නදේ තේර ඉදන ඔගුළු මංගව එනිසා ඉතිං ඒක පොඩ්ඩක් ඔලුවට අරගෙන ඒ දවස බුක්් කරලා තියාගන්න හරි යි අපි යංවැඩේ දැන්දාගන මාත්‍රකාව වුලු ලියන්න සහන් ලියන පොතත්තිවාන එක ලියාගන්න සුදු වෙලා පුුරු කියන්න්නපා ද දැන් තවයි නෑද හරි මේ දාගන මාත්‍රකාව වාගේේ මූලිකාග වා්‍ය මූලිකාග වාක්‍ය මූලිකාංග වාක්‍ය මූලිකාංග මම දැන් පටික කිරීම මතවතා කාරම්ම කර ත්තේ මම කියමෙන් හිටේ වාක්ක්‍යයක මූලිකකාංග හතරක් තියෙනවා කියලා ගොඩක් ගුරුරු ගන එක සම්පූර්ණයම වරදි වා්‍යයක මූලිකාංග හතරක් නෙ වෙතින් වාක්්‍යක මූලිකාංග පහක් තියෙනවා මේ පහ ගැමී ගෙන ග්ඩෝ. නත්තං වැඩේ තේරෙනෙ නෑ හරිද දැන් මම මේ උගන්නන කොටස හරියට හගන්න මේ කොට සතේරුන්නත්තන් ජනවාරි මාස මගේ පන්තියෙන් ඩ එප උන්න කැටති කියලා ඔට්ටු යාලාල කියෙන උගන්නන්නේ හරිද යි දැන් මම මේ පාඩම මේ කොටස මේ හරි මේ හරි තාම චෝඩි කොටසා මේ කොටස උගන්නල ඉවුණාට පස්සේ මම ප්‍රශ්නයක් අනවා මේ පාඩම තේරුනාද නැද කියලා හැම්මෝම හැමෝෙම මට උත්තරයෙවුන් හරිද මෙතන විසිකානක් කියන්න ෝගම ත්තේ නි හැෝම ්බක් එක න්නන මට තේරුණද නැද කිය හරි වැඩ ටග දැන් වාක්කයක තියනවා මූලිකාංග පහක් බන් දැන් ලියනෝ එක දෙක තුන හතර පහ කියල දාළේ මූලිකාංග පහ පලවෙනි මූලිකාන්ගේ තමයි ක්‍රු හරිද ක්‍රු දෙවැනි මූලිකාගේ තමයි කාර්මෙන් තුන්වැනි මූලිකාන්ගේ තමයි උුක්තය හතරවැනි මූලිකාන්ගේ තමයි අනුක්තය පස්සනි මූලිකාන්ගේ තමයි ආ්‍යාතය දැම් මේටික මෙහෙම කිව්වට වැඩත්නේ මේක තේරෙන් එබැෑ දෙන්නේ කතුරුගකිවට කොහම ද කතතුරු හැදිි කියෙන දැනගැලි බැනේද මේටික විතරක් ගන්නුවට බෑ ඔන්න ම දැඒ එක තේරුන්ට එක ලියන ොඳදරලා ගන්න මම ගන්නවා පාටක් නිල්පාටකමු මම ලියනෙන්න්නම මෙහම පුතා කත්රු කියල කියන්නේ දැනට අහගන්න තාම් මොකුත් ලියන්ෙ පවුඳි යම් කිසි වාක්කයක ක්‍රියාව කරන පද යම් කිසිවා්‍යයක ක්‍රියාව කරන පදය අපි හඳුන් වනව කවුරු කියලද පුතා කත්රු කියලා. කර්මය යම් කිසිවාකයක යම් කිසිවාකයක, කත්්‍රුගේ ක්‍රියාවට ලක්වන නැත්තං භාජනය වන පදය අපි හඳුන්වනවා කවුරු කියලද කර්මය කියලා. යම් කිසිවාකයක කතරුගේ ක්‍රියාවට ලක්වන නැත්තම් භාජනය වන පදය අපි හඳුන්වනවා කවුරු කියලද උක්තේ කියලා. සොඩි කර්මය කියලා. උක්තය. යම් කිසි වාකයක මං උක්ේ කෙනෙ බලාගෙන තම අර්ගකවීමට එක උක්තේ කිෙව. යම් කිසි වාකයක අවසාන ක්‍රියාවන් ඉස්මතුවන එහෙම නැත්තන් ප්‍රධහන වන පදය අපි හඳුන් වනවා කවුරු කියලද අනුක්තය කියලා හද. න්න බලන්න ඒ පංච්ච තැන වැරදින එක අපිලි වෙලා ඉඳමං ආයලීන එක යම් කිසි වා්‍යක මගැති මෞස්සකෙබුණ එකවනි යම් කිසි වාක්්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධහන වන නැත්තං ඉස්මතු වන පද එයාට අපි කියෙනවා කවුරු කියලද මොකදැ ගාන්ට ඔන්න ොහම දා නැ වැඩේ අල වෙන යම් කිසි වාකයක අවසානක්‍රියාවෙන් ප්‍රධහන නොවන නැත්තං ඉස්මතු නොවන පදය අපි හඳුන්වනවා කවුරු කියලව අනුක්තය කියලා යම් කිසිවා්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධහන නොවන එහම නැත්තන් ස්මතු නොවන පද අපි හඳුනා කවරු කියලද අනුක්තේ කියල. ආක්‍යතය යම් කිසි වා්‍යයක කත්‍රු විසින් අවසානයට සිදුකරනු ලබන ක්‍රියාව අපි හඳුන්නවා කවුරු කියලද ආක්‍යාතය කියලා යම් කිසි වා්‍යයක කත්රු විසින් අවසානයට සිදුකර ලබන ක්‍රියාව අපි හමරුනා කවරු කියලද ආක්‍යාතය කියලා දැන් තාම්මම ගනල ඉවරණේ හරිද දැන් ඉවසිල්ල එකවතාව කහගැන්න මොකදද දැන් ඔන්න මම කිව්වේ ඕනෑම වාක්‍යයක මූලිකාංග තියෙනවා පහ මොනවාදේ මූලිකංග පහ කත්‍රු කර්මය උක්තය අනුක්තය සහ ආ්‍යයාදය. කතුරු කියන්නේ යම් කිසිවාකක මොනවාකරන කෙනද ක්‍රියාව කරන කියෙන ඒ වැඩේ කරන කියෙනා තමයි කත්තුරු කියන.ර් යම් කිසිවා්‍යක කතුරෝගේ ක්‍රියාවට ලක්වන එහම නැත්තම් භාජනය වන පදේ තමයි අප හඳුන කවරු කර්මය කියලා. උක්තය යම් කිසිවා්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධහනව නැත්තම් ඉස්මතු වන පදි අපි හඳුරනා කවරු කියලද ක්තය කියල මන්දැන් ඒක උදාහරණවාකෙන් කියලදෙන. අනුක්තය යම් කිසි වාක්‍යක අවසාන ක්‍රියාවෙන් ප්‍රධහන නොවන නැත්නම් ඉස්මතු නොවන පද අපි හඳුනා කවුරු කියද අනුක්තේ කියලා. ආ්‍යාතය යම් කිසි වාක්‍යයක කතරු විසින් අවසානයට සිදු කරනු ලබන ක්‍රියාව අපි හබරනා කවරු කියරද ආක්‍යාතය කියලා. ඉස්සල්ලාම දැම්ම වාක්‍යකරින් අරගෙන මේක කියල දෙන්න කලින් ම විනාඩි පහක් දෙන්න විඩි පහක්න නෑ ේකලියේ ි පහක් ගන්නේ මේක ලියාග නිස්සෙල්ලා මීට පසම වාක්‍ය හිපයක් කරගන මේක ඔගන තේරුන් කල දෙේර හල් ලියන් බලන් හරි දැන් මම වාක්‍යයක් අරගෙන කියල දෙනවා කොහොමොද මේක බෙදාගන්නේ කියල. ඔන්න බලන්න. මම ගන්නා වාක්‍යයක් අපි සරල වාකයක් ගම ඉස්සල්ලාම් පූසා මීියන් අල්ලයි මේක තමයි වාක්‍ය. පූසා මීියන් අල්ලයි. හරිද පූසා මීයන් අල්ලයි හරි පුතා පුඩ්ඩක් ඉන්න ආතා විනාඩියක් ඉල්ලනවනේ හරි විනාඩියත් දෙන්නකුවෙන් ම දෙන්නක් විතර ලියාගන්න බැරලාදතිීමව විනාඩියත් දම අපි ටක ලියාග අවිල්ලිය ලියාගන්නක් විනාඩියත් දෙන්න අපි බලම් ආයම මේ සටහන දානපුතා බවන්නපා ර් ඔන්න දැන් අපි ගත්තවාක්‍ය පූසාමීය නල්ලයිිය හරිද දැන් අපි ඔලුවට ගම් වූ අපි මේකෙ හොයන්න ඕනි දැන් කොටස් පහක් හරිදහොකොටස්පාක් හොයන්න පැ හරි ඉසෙල්ලා අපි හොයා ගණඩුවනි කවුද අම කොටස් පහමිත ලියන්නකු කත්‍රු කර්මය උක්තය අනුක්තය ආක්‍යාතය ඔන්න ඔය කොටස් පාපි හොයාගන්න උන්නන්නේ දැම මේ වාර්ක ඇතුළේ ආහෝවෙල බලු රයි පසාමියන් අල්ලයිකෙන වාකයේ කතරු කර්මය උක්තය අනුක්තය හොයන්ඩුවනි හයමු ද සිම්පල්ලුද නිබන් දැන් කත්රු කිව්වේ යම් කිසිවාකයක ක්‍රියාව කරන පදේනේ ද කත්රු කිව්වේ යම් කිසිවාකක ක්‍රියාව කරන පදනේ පූසාමීියන් අල්ල එකෙන වා්‍යයේ ක්‍රියාව කරන්න කවුද පූසාමීියන් අල්ලයි එකෙන වාකයේ ක්‍රියාව කරන්නේ පූසනි එයානි වැඩේ කරන්නේ එහ නං කත්්‍රූ තමයි කවුද. පූසා. කත්රූ තමයි කවුද පූසා. ඊළඟට හොයන්ඩෝනි අපි කර්මය. කර්මය කියන්න යම් කිසි වා්‍යයක කත්ෘුගේ ක්‍රියාවට භාජනය වන. එහමනැත්තං කත්රෝගේ ක්‍රියාවට ලක්වන පදය. දැන් කත්රුූ පූස කිය ලපි දන්නුවන කත්ෘුග ක්‍රියාවම ගදද මේ මෙන්න මේගැන ක්‍රියාව අල්ලා එකනක තමයි ක්‍රියාව. පැහැදිලීනේ. . එහෙනම්, <poisoned indo by wastIP> <esi> කත්‍රෝගේ ක්‍රියාව අල්ලා ඉනං පූසාගේ ක්‍රියාව අල්ල ඉනං කර්මය කියන්නේ කත්‍රරෝගේ ක්‍රියාවට ලක්වන නැත්තම් භාජනය වන බද. එහෙනම් පූසාවෙච්ච කත්තරෝගේ අල්ලනවා කියන ක්‍රියාවට ලක්වුණේ කවුද පූසන්ගේ ඇල්ලීමට ලක්වුණේ මියන් එහෙනම් මීියන් කියන්නේ මේවා කියයේ කෞුදපුතා කර්මය මේවාගේ කර්මය කවද නම් මියන් ැ න්න දෙ එකක් අපි ගොඩ දග තව තුනත්තිෙන. ඊට පස් අපි හොයාගණ්ඩෝනී උක්තේ සහ අනුක්තය. උක්තේ කියල කියන්නේ යම් කිසිවා්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධහන්න වන යම් එමනත් යම් කිසිවා්‍යක අවසාන ක්‍රියාවෙන් ඉස්මතුවන පදය. අවසාන ක්‍රියාවකද අල්ලයි. දැන් අල්ලනවා කියන ක්‍රියාවෙන් කියවෙන්නේ. හෙමනතන් අල්ලනවා කියන පදයෙන් කියවෙන්නේ. මීියන් ගඩද පූසාගෙන. අල්ලනවා කියන ක්‍රියාවෙන් ඇතං අල්ලනවා කියන එක කියවෙන්නේ පූසා ගැන පරිවිනාඩිය දෙන්න රි බැං අල්ලනවා කියනකින් කියවැන්නේ කවරු ැනද අල්ලනවා කියන පදයෙන් කියවෙන්නේ පූසගෙනන ඒක හොයා ගැන ලේසි ක්‍රමැක් කියන්න. කවුරුුවර කෙනෙක් හනවා කවද අල් අල්ලන්න අල්ලනවා කියනෙන ද කවුදල්ලන්න කාවදා අල්ලන්න එනවීය කවද අල්ලන්නේ. අල්ලන්නේ පූසනි එහෙනම් අවසාන ක්‍රියාවෙන් කියවැනි කවරු කරද පූසගෙන. අල්ලන්නේ පූසන එහෙනම් අවසානක් ක්‍රිය කියන්නේ කවරු ැනද ැ එහම් උක්තේ තමයි පූස උක්තේ තමයි පූසා. අනුක්තය අවසාන ක්‍රියාවෙන් කියවුණේ පූස ගැන. කියවුණේ නැත්ත එහෙනම් මීියන් ගැන අේ එහම් කියවුණේ නැත මියන්ගරන මියන් තමයි මේවාක්‍යය අනුක්තය. ආ්‍යාත ආක්‍යාතය තමයි අල්ලයි කියන එක. ආක්‍යාතය තමයි අල්ලයි කියන එක. එහෙනම් මේවාක්‍යයේ කත්රු සහ උක්තය දෙකම එක එහෙම වෙන පුලොන් වා කිය්‍යවල ඒවලි කතරු කාරකවා කිය කියලා හරිනි ච්චර දුරට දාම තා ච්චර දුරටවුලට දාගන්නන්නේ පහෙමුණවත වැඩ තේරෙන්නේන ඩැං ෝ කලට තේරෙනවද මන්තවාකයක් කියල දෙෙනවා ට කලික ලිය ගන්නුනි දැං ෝ කලන්න තේරෙනවද මොක් හඩි වාක්‍යයක් දුන්නහම මේ කතරු කර්මය උක්තේය අනක්තේ ආක්‍ය අතය හොයා ගන්න විදිී තේරෙනනොද යන්තාත් දුරකට තේරනවාද ධනට බාන කටියී චට්ටකට ඔව ඔවු කල දාල්තින තේරුුණාස කියුණ ඔවස තේරෙන ඔවු ඔවු ව වස තේරණා යෙස් තේරුණා වාගල දල්තිනෙන හරි ද කට තේරන චර නස සය කලාස් ගොඩගල තියන්නේ ේද ඔවු ම ලස් ගොග තිෙන ඔඕ සර්ගෙන තක්න දාර තින අවුස තේරුණා නියමයි වැඩේ තේරුණ එච්චර පුතා තියන්නේ බදාද හවස තුනට ජනවාරි මස්සදගගේ දැමනෑ ජනවාරි මාසදන් බදාද හවස තුනට හරි දැන් කටට තේලාන තියන්නේෙ අපි තවත ඔයවාකව තර කියලා හරියන්නෑ තවත් කට්ටෙන තේරනාා කියලා තැංක නියමයි දැන් අපි තව වාක්කේ දෙකතුනක් ලියමු ඊට කලින් මේක ලියගන්න ඔය විදිරම ලියාග රයික් මං දෙන්න විනාටි පහක්පවිිතර ලියගනු බර හරි දැන්වන්න මං මේ වාක්‍ය මකනු මැකුණ වෙනේ ගන්නේ ඇද කොහොමද මේක මකන්න ඔක්කො මැකන කවන්නේ වල්ලේනෝ අයවාක්‍යයක් ඔන්න බලන්න ගායකයා ගීයක් ගයන්නේ ගායකයා ගීයක් ගයන්නේ හරිද ගායකයා ගීයක් ගයන්නේ කිව්ව හම දැ මේක කතරු කරමය ඔක්තය නුක්තැි හොයන්න පැහ ඔන්නහෙන අපි හොයම දැන් අපි දන්න මේවාක ක්‍රියාව කරන්නේ කවුද ගායකයා එහෙනම් මේවා ගායකයා කියන්නේ කවදද කතරු මේවාගේ ගායකයා කියන කවුද කත්රු හරිද ඊළඟට ගායකයාගේ ක්‍රියාවට ලක්වෙන්නේ කවුද ගායකයාගේ ක්‍රියාවට ලක්වෙෙන ගීයක් එහෙනම් ගීයක් කියන්නේ මේවාක කර්මය ගීයක් කියන්න මේවාකඒ කර්මෙන් හරිද දෙකක් හඩදැනතාාව තුනත්ති යන්න වන උක්තය අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වෙන පදේන උක්තේකස්ොරි එතකොට ගයන්නේ තමයි අවසාන ක්‍රියාව ගයන්නේෙන අවසාන ක්‍රියාවෙන් කියවෙනි ගීියක් ගැන නෙවෙ ගායකයාගෙන එනම් ගායකයා කියන්නේ මේවාකයේ උක්තය අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වුණේ ගායකයා නන් අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවනේ ගිය ගියක් කියයන වාක අනුක්තය ආ්‍යතේ ආක්‍යාතයකයන කතතුරු විසින් අවසානයට සිදු කරු ලබන ක්‍රියාවන නද එඒ හරි ලසිනයන ඉතින් කතතුරු විසින් අවසානයට සිදුකරලතියනෙ ගයන්න ආක්‍යාතය ඒක තමයිහිම් මේක මොක් කර ආ්‍යත මේ ගායකෑවිසින් ගියක් ගයන්නේ කොහම තක්ුුණේ ම ඊදක ත් පන්තිකෝම කතාව මේ දැන් මේක ලියාගැන කලින් මගක් කිරන්නේ දැ සාහිත්‍යකරුවා කියලා කියන්නේ එක රාමුවකට කොටු වෙච්ච කෙනෙක් නෙවි. මම කිය දදැ මෙහෙම සාහිත්‍යකරුව කියලගෙන එක රම්මුකට කොටු වෙච්ච කෙනෙක් නෙ. සාහිත්‍යකරවා ඔහු ගීත ලියනවනං කවිලියනවනං නවකතා ලියනවනං කෙටිකතා ලියනවනං. ඒවැෑ තියන වස්තු බීජන වනත්න් ඒෑ තියන කතාව කතා සාරය, එකකට එකක් වෙනස් වෙන්ඩු හරිද දැන්දැ මමත් පුද්ගලික ගීත රචනා කරනවා දැන් මලෙපු ගීත තුනක් ලබනවුද මුල එන්න තියෙනවා එක හරෂණ දිසානායකයියට ලිල්ලතිනවා එක වෝන්ට් කියල බැන්්ඩ එකක් තිනවා ඒ බැන්්ඩෙට ලීල යෙනවා තවකක් ලව් තවකක් ලියන රාජ්භාතියට විරජ්භාතිය කියලා කියන්නේ ඔය ඔය දෙරනගේ රාවනා කියලා පෙලිට්‍රාම එකක් ඒ රාවනා එක රාවනා කල සිංහුවත්තින් ඒක කියන්නේ විලාජපාති විරජයිරත්ත එකක් නීරති ොට ඒ තුඋනව ලබනවුරුද මුලාහන්න පුුවන් මංගලට දාන්න ඕකොලොද ද කීී ඉතින් කොහොම හරි දැන් අපි ඉකම් උදාහරණයක්ක් විදිටකම රත්නශ්‍රී විජේසිංහස රත්නශ්‍රී විජේසිංහ ලියලති න ගීත ගොඩක් උදාහරණ විදි අපිනික හිතව හැබැ යහෝග නිර්මාණය එකක දෙක් වෙනස් මගේ හමල් බිසෝ දොර හරිින් එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දී පංකරේ ලතවුලෙන් සිට මුහුදු කරේ තනින් කෙළ සිින්දුවත්ති. ඒ සින්දුවේ තියන කතාසාරය ස ඒ සිින්දුව තින වභාවය වෙන විදිහක එකක්. හරිද එතකොට පුන් සදරයට ඇවින් හේනේ කලුව හිඳද. රන්කෙද සේම රන්වන් ඉරිංගු ඉබිනමද. තුන් යම හීන දැ දැක මොට දයික් ගෙදර හිද. ර කඳ තාම පැරකිනවදූ නිදි නැතිවර කල සිදුවත්තින් ොට ඒ සින්දුව ත්‍රත්නශවීලිය සලියප එකක් රත්නශ්‍රීස ඒ ගීත් ඒ ගීත නිට දේකව එක තාව විදිහක්කක දව රත්න ශ්‍රීසල් ඉියලතින තවසිදුව ඔය ඉතිහාසේ රෝගොල්ලෝ නෑ නමේ ඩිවර වෙන්නේ නමේ පහවනපුතා මේ ඔය තව මේ ඔගොල්ලට ඉතිහාසේ පාඩංවල දදිහෙම හුවෙනව නේද මේ දන කතිරරිනා කුසු මාසන දේවි කෙක්කෙන් න්නේ යාට සිින්දුuුවක් ේදිවා. පරසිදදු කරලියදද රුවකිරු ලිස පැළැන්ද ුසුමාසන දේවිය දෝන කතිරිනා. දිගනම් ගම් කුමටද දිගනම් ගම් ො මොකටද සිංහසන කුමටද, සංකට ගල ඇග රජ ැදදුර සමාන. කර සිಂදුවල්್ියදි. පරසිදු කරලියත්ද, රුවකිරු ලිස පැළැන්ද, ුසුමාසන දේවිය දೋන කතිරිනා. දිගනම් ගම් මොකටද සිංහසන කුමටද, සෙංකට ගල ඇග රජ මැදුර සමාන. ඒක තාවවිදිය හරිද දැන් සමහර සින්දු තියනවා මේ ඒ සිින්දුවන ගණනුත්තියන. ඒ සිින්දු රවන්සට වගේ උගන්නට පුළුවන්. දැන් අර සිදුවත්තිනවා ඔකුළ දනද නිහාල් නිල්සන් කියල ගායගැකීම මයික එක මෙහෙම දෙ පැත්තට කර කර ලස්ස සිදතිවා කුකුු කුකු හන කරුොබේ ෝ ගීත ෑනකල සිදුවත්ති නොයා හ අමු සිදු කියන්නේය කරුණා සුවන්ද තවරාලු හද පියුමේ අන්න සිදු කියැෙන අමුති මව්වගේ සැන හසයි පුල්පත සැනැසීමේ අන්න සිදුදී ඒම සිින්දුවත්තිේ නම් ඒයාක සිින්දුවත්තින කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන්නෑගේ පිරිපුුණන් මිනිස්සෙක් බිහි වුණේ බලයන යගේ කියන්න. ඒක තියෙනවා මේ මේ ගණන් කෑල්ල මන්දයි ඒ සින්දුවේ මේ වචනටික කියන්න ඕ කලට ැහැ. අහලා සහ මේ හරියට තුන්ේ ට ගුනර සෝගක කලා රියට මගේ සිින්ද කලට ැන් හට දෙන්නම පති වනොට සිදම දන්න කොු හඳදලා යන්න තොටහරි ඒ සිින්දුුව තියන මෙහෙම හරක් මස් කන්න එපා කියලා කියන්නේ මේ කිරිදුන්නේ දරුවන්ටයි සිරුරෙන්නෑගේ පිරිපුන් මිනිස්සිුන් වැඩුනේ බල යනියෑගේ ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන්වාගේ එපා එපා මස්කන්නට කිරියම්මාගේ. එකදින අහිංසක තිරිසන් ගවයාටත් පනයිතියෙන්නේ එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ ටිකක් හිතලබලනු වූ පිරිසිදු තනකොලකන්නේ නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මලකුණුකන්නේ. සයිදින. කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් උයලා. බලනු තුන් සියය හැට පහ වැඩිකර තිස් පහ යොදලා එකන යා කියවා මේ තුන් සය තුන්සිය හැට පහ තිස් පහෙන් අඩි කරන්න. බලනු තුන්සිය හැට පහ වැඩි කර තිස් පහ යොදලා ගණන දොළොස් දහස් හත් සිය හැත්තෑ පහක් වෙලා මේ ඔබට තේරුනාාද ඔබ කළ පවු් දුරදිගනු බලා ඒම සිින්දුවත්තිෙන අවය මලේෂ මේ. එයාගේ සූම එකේ ෆොටකට දැම නිහල්ලෙන්සනු දමයි. හරි දැන් ඒ ගවයගෙන ලියවිච්ච එක සිින්දුවක් නේ. කවසිදුවත් තිනවා ගවයගෙන ලියවිච්ච. ගවයට හරිම ලව් එකේ ඉන්නේ මනුස්ය. දෙවුරේ දිලෙන සොඳ මුතුමාල පල දන්න දෙකනේ ලෙලෙන රන් මිනි තෝඩු දවටන්න හඳයෝ හැමදා උඹ පණසේම රැකගන්න. හරි මට මොහතත් දෙන්න ළමයි දැන් ඒ සින්දුව ඒ ඉන්න මනුස්්‍ය ගවයට හරිම මේ ආදරි දැන්මඒ සිදු කියන්න මෙන්න මෙහෙම තියන්නේ දෙවුරේ දිලෙන සොඳ මුතුමාල පලදන්න දෙකනේ ලෙලනාරන් මිනි තෝඩු දවටන්න දැන් කියනවා මේ ඔයාගේ කන්ද ගරත්තොම කරාපුදු ගත් ධාරතිය හඳයෝ හැමදා උඹ පණසේම රැක ගන්න. ඒක කියනවා ඒඒ ගීතේ ඉන්න මනුසය හරිම අව්‍යාජ මනුස්සේ. හරිද අනේසයේ සින්දුව ස කියන්නකම කියන්න හරිද මේ දැන් ඒක තයන මෙෙන හෙම එක සම නොල මළුවේ මළුවේ රන් වැලි වෙහෙරේ මුදු නතසේම මට දැනෙන සොබ නිගසෙනෙහේ ගෙපැලට වඩනා සුභ හෝරාවලන් වෙනවා. යමු රජනේ පමාාවෙනවා දැන් මේ ගීතෙන මනුස්්‍ය තනිකඩේ. මේ ගීතේන්න මනුසැර්දැම් පේමවන්තය ප්‍රේමවන්තියක් ඉන්න. ඒ ප්‍රේමවන්තියට ප මනුසේ හරිමආදරී. ඒ ප්‍රේමවන්තියගේ ආදරයේ මෙයාට හරියට පෙන්න සමනලකන්දි මුදනුවන්. සම නොල මළුවේ රන්වැලි වෙහෙරේ රුවන් වලි සෑ වගේ තමයි පේනෙ. මුදු නත්ත සේම මට දැනෙන හරිම පූජනය අයිලුවේ පෙෙන්වතියගේ ආදර. සඔබ නිගසෙන හේ ගෙපැලට වඩනා සුබ හෝරාව ලග නොේ මොනුස දැ කසාද බඳින්ද ලඟයි කසාද බන්ඳින්ද ලංවුණන හම තන් හොම යාල වෙච්ච ගව අත්ත එක ෙදරට එඩනකමන් ගවවැයට කිය නොමේ විස්තර බලණ කොච්චර ලසන ති කියල මේක ලියලතියෙන ආනන්ද ඒවා රන්හින්ද්‍රන් හිදගේ ඕආනන්ද ඒවා අහිදගේ කිය මහත්ම මෙතමයි ල දීම මේ ීත ගා කර ජානක වික්‍රමසිංහ මේ සංගීතය රෝහණ වීදසිං ග අයි පාරක්කින දැන් මේ මනුස්්‍යයා දුප්පත් මනුස්සේ. හැබැයි දුප්පත් වනාට මේ මනුස්්‍යයා තමන්ට පුළුවන් උපරමේ තමන්ගේ ජීවිත වැදගත් අවස්ථා සාක්ෂා කර කරනවා කියලා අපිට ඊලක ගොඩසසා වාලනකොට තේරු. ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ සිරි ලියසේම ෑ හිදවා. අනේ මගේ ගෙදරහෙම ලොකු ගයක් නෙවෙයි. ගොම මටි අතුරලා තනිකඩ ගෙපැලත්මික. ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපලේ සිරි ලියසේම ෑ හිදවා. මගේ මේ තනිකට ගෙපැලට මගේ ප්‍රේමන්ති එනවා කියල කැනෙ ස්‍රියාකාන්තාව ශ්‍රයාාකාන්තා කලකන සවභාග්‍ය සංකේති ස්‍රියාකාන්තා මගේ ගෙදෙට වඩිනවාගේතාවමට දැනම්. සිල්ලියසේ මෑ හිඳවා. ගම්මානෙ පුරා කල එලි කරවා මම හද්ද මගුල් කනවා හද්ද මගුල් හද දවසක්ම මගුල් එකනෙ සැනකෙලියක් වගේ එකයයා කියෙන මම මගේ හිතේ තිෙන සතුටට මුුළු ගම්මටම කියලා දවස් හතක්ම මගුල් කනවා මේ පින් උඹට පිහිටනවා. තමයි මේ ගීතයේ තියෙන හොඳම කෑන්ඩ කියනවා මට මගේ ජීවිතයේ දේවල්ටික ඉෂ් කරගන්ඩ ශක්තිය ලබල දෙන්නේ උඹ බතමයි මට මේ දේවල් හම්බ කරලදින්න. එන්දා මගේ ජීවිතයේ මේ තින සතුටට මට ලැබෙන හැම සතුටකම පින උඹට අනිවාරෙන්ම පිහිටනවා එක තමයි කියන හරි පොඩක් වෙනස්ෙන්න්ටත් එක් සිද කුත් කියව නෑන දැන් ලමයිුත් තමයි පස් හය දෙනක් තර කිය දි නේසේ සසිදදු කියලෙඉ. මගේ සිදු කියල කියලා ආයි පානකට එන්නන්නෑ. එකසිින්දුවයි අ නිතාරට වුන්ද කිලවත් දන්නේ දවස් ගානකින් ඇල්ලුවවත් නෑම්

එතකොට අ එකම වස්තුබීජය වුණත් විවිධාකාර වෙනස්වීමෝට ලක්ටමින් එක කටට ලියන් පුලො දැන් අපි ආදරේ කියනෙක් දව මරුස තැ අපි ආදරේ කියනක් දම් දැන්ක් කෙනක් න ප්‍රේමයෙන් මන රංජිතවේ නන්දිිත වේ සිවතින් ප්‍රේමජෙන්මාන රංජිතවේ නන්දිිතවේපුෂ්පයෙන්මන හොම සිින්දතින එක එකක් තව කෙනෙක් කියන අසිරිමත්තු දේකි මෙලොව ප්‍රේමේ නමිනා වැනූ පොරණ කිවිදුන් සොඳ රස මුසු බසින ඒක කියන්නේ ඒ එහ අපි ගෙට බල්ල පුරුණ ගර ගැනිබ මේ ඒක කියලා තියෙන්නේ මේ එදිරිවෙන සරච්චන්්‍ර හරිද ඒක ගෙල තින එදිරිවේ සරච්චන්ද ඩ හඳය ඇගහර එතකොට මේ එක්කනට කියනවා මේ එනටකන්න මේ එතකොට තවක්කෙනෙක් ෙනවා රේමලොව හැම තැනම ඇති හැම දෙන්නටම හමුවෙලා ඇතිඒවකක තියෙන ේ ලොව හැමතැන ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමේ කියමය කියා හඳුනාත් කිසි කෙනෙකු නැති. තවගෙනට ප්‍රමේ කියර කියෙනෙ පූර්ණ චන්ද්‍රයාවගේ පුන් සඳ මටලක්වගේ කෙනට ප්‍රේමේ කිය එක එහෙමන තව කෙනෙටට ප්‍රේමේ කියන එක අහිමිවෙච්ච දෙයක් කවුරුන්ද කවුලෝ ඇහුවේ මට දුන්නු ආදරේ මං හොම තනිමගේ යන්නේ මේනු හුර්මාවතය සිදත්ති රං ේසකර මහත්ම ලති මරංගක යාාවන මරන්ග යම නන්ගේ මන්රග යාාවනේද මතක දර පහහිතය කතතා ගොඩයි වැඩ න කරපි එකටාවේ මරංගය ගොඩ මේ එකොට එහම දැන් සමල්ලින් වගේ සේකනක් දැන්ක සමන්ලිනි සව දන්න ය ගොලු සමන්ලිනිස්ස කියන න්න හෙම. නොමිලේදුන් නිසාමගේ නිමල හාදරේ . හුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුුවේ ඒ හින්දා වැටුනාහය මහමරක් වගේ දැන් නතබුඩ විකිනය හැකි මහයිඩම වගේ කියලසමල්ලිනිසගේ. එකම කන්සෙප්ට් එක විවිධාකාර විදිහට තැන්තැන් වලට දාලදින ගීත රචකය හරිද දැ අපිනිකන් තවදාාරණයක් ගත්තොත් එහම දුහුල් මලක මල් පෙත්තක හා මෙහා වැනෙන පරිදි සියුම්ම ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය සමනලෙක් අතේ ව්වා හාම්බ වනාද භාරගන්න පරිස්සමින් තටු පොඩින කර මගේ පෙම් පණිවිඩිය ඒ තව එක මම කියන්නේ එකම එකමදේ විධාකාරය විදිරි කියන්න පුළුවන් එහෙම තමයි එතකොට ඔන්න ඔය විදිහට සාහිත්‍යකරුව කියකෙනෙ වෙනස් වෙනස් කෙනයි ඒකත් ඔන්න බංනර විාරයහෙම දෙනක ලැකිව විචාර සටනක් දැ ලපන සතිම දෙන විචර සහන ඒ විචාර සටහන ද ඔන්නව කොටසමං ආයිපරක් මතු කරනම යි් දැන් ඔන්න මේකලියගත් මිනාඩියත් දෙනවා මේක ලියග ඉට පසිතාවක්්‍ය දෙක් තරි බලු වාක මූලිකාන් ගැ ඊට පස්සේ මම හෙට රෑමෙනකට ඔගලගේ රූප එකට දාානපුතා අභ්‍යාසයක් ඒ අභ්‍යාසය කරලා තියගන්න අපි ලබන සතිය පන්ති පටන්ගන්නේ අභ්‍යාසි බලලා හරිනේ ලියගන්නකු මේක හරි නමේ තිෙහරි ඉවරෙන පන්ති පුතාව අයනිපා ර දැවුන්න මම තවාක්යක් ලීම මම ලියනවා ක්‍රීඩකයා ක්‍රීඩකයා පන්දු යවයි ගනි දුහස රංග ක්‍රීඩකයා පන්දු යවයි කෙක් වගේ බෝල් කරන ොක්න්නන චාමික ක චාමික කරුණ රත්තනේදවිිනිගේ බෝලකට කච්චක්කිම මිසුත්හෙම ඉවරයි ඒ පලේය ඉවරයි එ අමුතු පොරක් අරි ක්‍රීඩකයා පන්දු යවන්නේ යනේ ක්‍රීඩකයා පන්දු යවන්නේය ක්‍රීඩකයා පන්දුු යවන්නේය යි ැන් න්න ම ලක්ුණු කරන ්‍රීඩකයා මේවාකේ ක්‍රියාව කරන්නේ කවුද ක්‍රීඩකය එහෙනම් එයාවාක්‍ය කවුද පුතා කත්තුරු හරිේ සිම්පල්ල කත්තුරු. ක්‍රීඩකයාගේ යවන්නේ ඒකන ක්‍රියාවට ලක්වෙෙන පන්දු එහෙනම් පන්දු කියනවාකේ කර්මය පන්දු කියනවාකේ කර්මය. යවන්නේ කියෙන අවසාන ක්‍රියාවෙන් කියනි පන්දුු ගැනද ක්‍රීඩකය ගැන ක්‍රීඩකය ගැනන එහෙන එයාවාකේ ක්තය පන්දුු තම අවසාන ක්‍රියාවෙන් කියවුණේ නැතිපදය එයාවාක අනුක්තය යවන්නේ කැන්න මේක ආක්‍යාතය හරිගත් ලියගගත් ලියග හරි එන්න ඔන්න ඔය විදිහට අපිට වාක මූලිකන් ගැන ඉගරගන්න පුුවන් දැන්තා පොඩි කේසිකත් තිනවා ඒ තමයි තාම සඳිපාඩමේ අවසානයේ අපි සල්ටුවන් කරලන එක කිසි කටලුවන්න හැම මි මට මතර දියගේම හරි එතකොට සඳිපාඩම ලබන සතතියේ අවස කරනවා සදිිපද ම වා ිකකාකට වැඩිබක් තිබ හේතු එකත් කොමර ගන කෙද න නිසා දැන්ක තේරන දැෙ සිම්පර් හෙට ෑැ වෙනකොට මම ඕගල්ලන්ට රප් කටදාන වාක්‍ය පහලවක් විතර දාන් පවැඩි දාන්න ඒවා්‍ය පහලවක්විතරදාන ඒක ලබන සතිය සිපුරාධ වෙනකම්ම කල්තියෙනවා තේර නැත්තම් මගනුත්තහට වසේජගත්දාලා මේ ලබනතිේ සිපුරාත පන්ති පටගනට අපි ඒ බලන කරු කර්මය උක්තය නුක්තය ආක්‍යති ඊතර දාලා වංකරන්න දී. හරිනේ තෝවර ලබන සසති ඒ එක බැලුව සදිිපාඩමිවර කරා විචාර ගැන නෝට්ට එකක් දුන්න. හරි ඊට පස ජනවාරි මාසේ අපි බදාාද හැදැඇවතුනට පබාරහායතනය පන්ති පටන් ගන්නවා සබරගම පලාගැනින් ගොඩක්කවලා ආශ්‍රිත ප්‍රදේශව නොවන පිට පලාතු දරුවට න්ල්යින් පන්තයක් වෙනම සූදානම් කරගෙන යනවා අබරායතන පන්තියට හැම දරුවෙක්ටම පලවෙනි දවස පටන්න දවසීම ටව්ක හබ වෙනවා හරි වැඩදුරු විස්තර කිරීමම් වැඩදුරු දැනගැනීම පසුව දැනුවත් කරන්න මේ සතිය ගෙවන සතිය පරිසමෙන්ඉින්ඩ හැමෝටම සුබ සතියක් සුබරාත්‍රියයක් පරිසමඉින් තරවාසරණයියිබෝන් ජයව අද පාඩම කෝඩිනි එක ഏറ്റവും യൂട്യൂബിന് ഇതാണ് ജയോ സ്മൃത്യ